88 එක තමයි යන්නේ. ඒ නිසා මේ උද්‍යෝෂණ උපවාස කරනවා නම් කරන ධර්ම අපේ වාසි. මේක හරි යටට ගර්භෝටාපේ රාජපක්ෂ මහතුමා මේ තාමත් නිහතමානීව මේ කටේ ලේ වැදීමක් නොකර ඉන්න බලසා තමයි මේ සියලු අභියෝග අපිට තියෙන්නේ. නැත්තම් ඔය අද හූ කියන කණ්ඩායම අනිද්ද උදේ වෙනකොට යන්නේ නිකුණාන්තුමාලේ ගෙදරට. ගිහිල්ලා අනේ අපේ පුතා බේරලා දෙන්න. අනේ අපේ පුතා කැම්ප් එකේ ඉන්නේ. ඕක තමයි එදා තිබුණු තත්ත්වය. අපි දැක්කා එදා සිරිදේක මන්තුමාලේ ගෙදරට ඍතු බුරුදු පිටින් ගියේ අපේ අම්මලාදී අපි බේර ගන්නවා. එහෙම තමයි එදා දේශපාලන තියාගෙන කුනේ. හැබැයි රටේත් වාසනාවකට අපේත් වාසනාවකට තාම ජනාධිපතිතුමා එහෙම කිසිම තීන්දුවක් කරන්නේ නැහැ. හැබැයි කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුව රවුරු තුනක් යනවා හෙට කැබිනට් එකෙන් පස්සේ. හැබැයි හූ කියපු වාහනේ අයිති මන්දිවර ඇතිවරේ කෙනක් පුළුවන් ඔය හූව වැඩි. එහෙම රටේ එහෙම දෝල්නේ වෙන දේශපාලන අපි දැකලා තියෙනවා. 1994 ආණ්ඩුව, 2000 ආණ්ඩුව, 2008 ආණ්ඩුව, 2004 ආණ්ඩුව, 2010 ආණ්ඩුව, 2015 ආණ්ඩුව, 2016 20 ආණ්ඩුවත් අපි දැකලා තියෙනවා. මේ ආණ්ඩුවල දෝලනාත්මක තරය උණු හැටි. හැබැයි කිසි වෙලාවක අද රටේ කොරෝනා වසංගතයක් ඇවිල්ලා ඉතා බිහිසුණු විදියට රටේ සම්පත් වියදම් කරලා තරුණ ජීවිත මේ රටේ සමස්ත ජීවිත බේරගන්න යුතුකම තමයි අද අපට කෙනෙක්ගම මේ සලකන්නේ. කොහොම නමුත් අපි දන්නවා මේක හිම ලොකු කාලයක් යන්නේ මාස 3ක් 4ක් යයි. හැබැයි උන්ට අමතක කරලා දෙන හොගෙන උන්ට එදා පුවත් ගස්සයට පුවත් ටික වැටිලා පැලවි තියෙන පුවත් ටිකට අද 1250ක් වගේ මිලක් කියලා දෙන කරුණක වලට. ගම්මිස් ටික එදා ඉක්මනට රුපියල් 300ක් ඉක්මනට ගම්මිස් ටික අද 1650ට ගිහලා තියෙනවා. එදා 1800 දීමු කුරුඳු ටික අද 3600 දක්වා ගිහලා තියෙනවා. සමස්තයක් විදිහට හාල් කිලෝ එකක් රුපියල් 200ට 190ට ගිහලා තියෙනවා. හැබැයි ඒ හාල් මිලගියේ මේ ලංකාවේ මිනිසුන් ගොවියන්ගේ කුඹුර වල පැහිච්ච වීදික තමයි මිලගියේ. එතකොට රටින් ගෙනාපු හාල් මිලගියේ නෑනේ. සතසෙන් දුන්නානේ 110ට. හැබැයි ඒ විදිහට මේ කාගේ අතර පොඩි පොඩි වාදයක් ආවා. අපේ රජය වැතුණු තඩුපාඩු තියෙනවා. විශේෂයෙන් ජන ප්‍රතිපත්ති වල තීන්දුවල වැරදි තියෙනවා. පෝර සානාධාරය වගේ ඒවා. ඒව සමහර ඒ වැරදි තීන්දුවල අපි වැරදි කියන්න ඕන. හැබැයි රජය මේ රජය පැත්තෙන් ඒ වැරදි නිවැරදි කරගෙන අලුත් අමාත්‍ය මණ්ඩලයක් එක ගමනක් යන මොනකොටම වෙලාව තමයි මේ අභියෝගට කියන්නේ. මම දන්නවා තව සතියක් යනකොට ඔය හෝගිය මහතුන් නම් ගංගොල නැති වෙනවා. ඒක වෙනවා. ඒ හේතුව තමයි අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වෙලා අලුත් දිරි අවුරුදු තුනකට දුනායි කිව්වහම ඔය හැම එකම එනෝ පුතාගේ ට්‍රාන්ස්ෆර් එක. මම රමේෂ් මහත්තයා කතා කළදී ට්‍රාන්ස්ෆර් ගැන මට දුක. මම රමේෂ් මහත්තයා කරලා ට්‍රාන්ස්ෆර් කළාම නෙවෙයි තතෙන් දැන් හෝගිය. හරි. අපි මිනිස්සු හඳුරන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්න මේකේ.